අයබෝවන් ඔබට සුබ දවසක් වේවා. අගෝස්තු මාස 5 වැනි දින බුද වප්‍රයෙන් ලග්න 9 කට ජය සතුට. ලග්න 10ට සුබ ඵල උදා කරමින් එළබෙන අගෝස්තු මාස 5 වැනි සඳු දින පෙරවරු 10:27ට බුද වප්‍රය සිදුවනවා. ඒ අනුව මේෂ, ධනු, මීන ලග්න ත්‍රිත්වයට මිශ්‍ර ඵලද අනෙක් සියලු ලග්න වලට ජය හා සතුටද ලබා දෙමින් අගෝස්තු මාස 29 වෙනිදා නිවෘත වීම දක්වා බුධගේ බලපෑම ඇති කරනවා. ග්‍රහයක වක්‍ර වීමෙහිදී එකී ග්‍රහ වාස්තුවේහි බලය ජවය වර්ධනය වීමෙහි නායකත්ව ජ්‍යොතිෂයේ කියවනවා. ඒ අනුව නව නිර්මාණ නිෂ්පාදන රැසක් සමාජගත වෙනවා. පීඩිත ජනතා කොටස් තුළ වෙළඳ සහ මූලික ක්‍රියාකාරකම් පිළිබඳ දැනුම අවබෝධය සමග සතුටුදායක බවක් ගන්න ලැබෙනවා. ජාතික සංස්කෘතික සෞභාග්‍යත්වය බොහෝ දුරට ගුණාත්මක බවට පාත්‍ර වේ හැකි. ඇතැම් රාජ්‍ය නායක පිරිස් ජනාධරයට මෙන්ම විශ්ව කීර්තියටද පත් කිරීමට බලපාන ග්‍රහ පීඨයක් වෙනවා. දුර්වල යල්පැනකය නීති රීති ප්‍රතිසංස්කරණය වෙමින් ලොව පුරා නිදහස් මානසික තත්ත්වයක් විද්‍යාමාන කරනවා. කාර්මික කෘෂිකාර්මික නවෝදයක් නිර්මාණය වීමෙහිලා කඩිනම් දැවැන්ත සංවර්ධන ක්‍රියාදාමයක් දෙවයින පුරා ව්‍යාප්ත වීම ප්‍රබලව දැකිය හැකි වනවා. ජන ජීවිතය සුඛිත මුදිත කිරීමෙහිලාද අවශ්‍ය දෙස් විදෙස් උපකාර ලැබීමට බොහෝ දුරට ඉඩකඩ තිබෙනවා. ඇඟලුම් සංකල්ප මෙන්ම කෘෂිකාර්මික ජන ජීවිතය කෙරෙහි නව අනපනත් සංශෝධනය විය හැකි. එහෙත් මෙකී බුද්ධ වක්‍රය මත සමාජ විරෝධී ක්‍රියා මෙන්ම ශෝකාකුල සිදුවීම් දෙස් විදෙස් පුරා ඉස්මතු විය හැකි කල්පරාසයක් වනවා. මුද්‍රිත මාධ්‍ය කෙරෙහි මෙන්ම ලේඛක ලේඛිකාවන් කටහඬින් ප්‍රයෝජන ගන්නන් කෙරෙහි අවහිර බාධක දුෂ්කරතා උදා විය හැකි බවක් පෙන්නුම් කරනවා. බුද්ධ වක්‍ර කාලය තුළ බිහිවන දරුවන්ට කතන දෝෂ ඇති විය හැකි. බාල මහලු තරුණ අපචාර කෙරෙහිද නැඹුරුවක් ඇති විය හැකි කාලයක් බැවින් අවධානයෙන් කටයුතු කළ යුතුය. ගමනාගමනය, අධ්‍යාපනය, සෞඛ්‍ය, නාවික, ගුවන්, මහා මාර්ග, දුම්රිය, රේක මහා සාගර ක්ෂේත්‍ර කෙරෙහි මෙන්ම පාරිසරික විපත් කෙරෙහි දැඩි අවධානයකින් කටයුතු කළ යුතු කාලයක් වන බවක් පෙන්නුම් කරනවා. ඉතින් අප දැන් මෙතැන් සිට ලග්න පලාඵල එකින් එක විමසා බලමු. මේෂ ලග්නය. මේෂ ලග්නයෙන් උපන් ඔබගේ පදිංචි නිවාසය වෙළඳ ව්‍යාපාර ගොඩමඩ ඉඩකඩම් ආශ්‍රිත අලුත් වැඩියා කරලින් උත්සව සමාරම්භකව ක්‍රියා ආදියද සිදුවිය හැකි කාලපරාසයක් වන බවක් පෙන්නුම් කරනවා. ප්‍රභු ජනයා ඇසුරට ලැබෙනවා. එහෙත් තැන්පත් දේපල වස්තුව ආදායම් මාර්ග මෙන්ම දැඩි මානසික නසන්සුන් බවක් විද්‍යාමාන කරන බවක් පෙන්නුම් කරනවා. වෘෂභ ලග්නය. වෘෂභ ලග්නයෙන් උපන් ඔබගේ තුන් වැන්නව වික්‍රමස්ථානය ආලෝක ග්‍රහ යුවලකින් ශක්තිමත් වීම නිසා උනන්දුව උත්සාහයද ප්‍රබලතම වන බවක් පෙන්නුම් කරනවා. වෘෂභ ලග්නගත අඟහරු වක්‍ර සතුරු ගුරු සමග සිංහාසනගත වනවා. හදිසි තීරණ තීන්දු ගැනීමෙන් වැළකිය යුතු කාලපරාසයක් වන බවක් පෙන්නුම් කරනවා. දහවැන්නේ සසයෝග බලය ක්‍රියාත්මක වීමෙන් සතුටුදායක වර්තමානයක් හිමිවන බවක් පෙන්නුම් කරනවා. මිතුන ලග්නය. මිතුන ලග්නයෙන් උපන් ඔබගේ වක්‍ර බුත මිත්‍රශීලීව සතුරු සිකුරු සමග සංයෝගව වික්‍රම ස්ථානගත වන බවක් පෙන්නුම් කරනවා. ස්වක්ෂේත්‍ර මූල ත්‍රිකෝණ වක්‍ර සෙනසුරු භාග්‍යස්ථානගත වීමද රවි චන්ද්‍ර ආලෝක ග්‍රහ සංයෝගය ධනස්ථානගතවද අඟහරු සමව දොළොස් වැන්නේ තැන්පත්ව තිබෙන බවක් පෙන්නුම් කරනවා. මේ අනුව ධනය බලය කීර්ති ප්‍රශංසා ගලා එන කාලපරාසයක් වන බවක් පෙන්නුම් කරනවා. නිවාස ව්‍යාපාර ගොඩමඩ ඉඩකඩම් සක්‍රිය බවට පත්වනවා. කටක ලග්නය. කටක ලග්නයෙන් උපන් ඔබගේ ලග්නගත රවි චන්ද්‍රාලෝක ග්‍රහයෙක් වන බවක් පෙන්නුම් කරනවා. අය ස්ථානගත අඟහරු 11 වැන්නේය. ආරම්භක කරුණු කාරණා දියුණුවට පත්වන බවක් පෙන්නුම් කරනවා. ආරම්භක රැකියා ආදායම් මාර්ග
සේවා උසස් දියුණුවට නැඹුරු වන බවක් පෙනී යනවා. ප්‍රභු ජනයා ඇසුරට පාත්‍ර වන බවක් පෙන්වම් කරනවා. සිංහලග්නය සිංහලග්නයේ නුපන් ඔබගේ හත්වැන්නේ සස යෝග බලය ක්‍රියාත්මක පවතින බවක් පෙන්වම් කරනවා. කර්මස්ථානගතව අඟහරු සමගවද රවි චාන්ද්‍ර දොළොස් වැන්නේ ශුභවාදීවද යෙදී තිබෙනවා. රැකියා ආදායම් මාර්ග සාර්ථකත්වයටද නිවාස පදිංච භූමිය ආශ්‍රිතව උසස් ජීවන ගමන් මාර්ගකටද ප්‍රවේශයද ප්‍රභු ජනයා ඇසරද යෙදෙනා බවක් පෙන්වම් කරනවා. කන්‍යා ලග්නය කන්‍යා ලග්නයේ නුපන් ඔබගේ සමාජගත හිත මිතුරු ඇසුරකම් සතුටදායක වීමද සුභවාදීව යෙදෙනා බවක් පෙන්වම් කරනවා. තුරක තරඟ විභාග ජයග්‍රහණද උත්සව සාදාදිය යෙදීමද නව මගකට පිවිසීමද සිදුවන කාලපරාසයක් වන බවක් පෙන්වම් කරනවා. පෙරලිකාර නව ජීවන ගමන් මගක සමාරම්භයේ යෙදෙනවා. තුලා ලග්නය තුලා ලග්නයේ නුපන් ඔබගේ අධ්‍යාපනයේ සම්බන්ධතා විවාහ මංගල කටයුතු සාර්ථක බවට පාත්‍ර වන බවක් පෙන්වම් කරනවා. දෙස් විදෙස් සංචාරක මෙන්ම උත්සව ආදියට ආරාධනා ලැබෙන බවක් පෙනී යනවා. දැන උගත් වියතුන් ඇසුරට ලැබෙන බවක් පෙන්වම් කරනවා. ප්‍රභු ජන දැන හැඳින ගැනීම යෙදෙන බවක් පෙනී යනවා. උසස් අධ්‍යාපනයකට මෙන්ම වාසනාවෙහි රුවන් දොරට විවර කෙරෙන කාල පරාසයක් වන බවක් පෙන්වම් කරනවා. වෘචික ලග්නය වෘචික ලග්නයේ නුපන් ඔබට සසමහා යෝග බලය උදාව පවතින බවක් පෙන්වම් කරනවා. ධනය බලය කීර්තිය ප්‍රශංසාව ජන ප්‍රසාදය ලැබෙන බවක් පෙනී යනවා. උත්සව සභා සුහද හමුවීම් ආදී අවස්ථාවන්ට ආරාධනා ලැබෙන බවක් පෙන්වම් කරනවා. රැකියා ආදායම් මාර්ග සතුටදායක වෙනවා. උසස් වීම් කර සැලකිලි සම්මාන ලැබෙනවා. ධනු ලග්නය ධනු ලග්නයේ නුපන් ඔබගේ වික්‍රමස්ථානගතව ස්වක්ෂේත්‍ර මුල ත්‍රිකෝණයේ වූ ශනි ග්‍රහය වක්‍රව තැන්පත්ව සිටිනවා. හදිසි තීරණ තීන්දු බොහෝ දුරට අවම කළ යුතුයි. චිත්ත ඓතිහාසික සිතුවිලි අතර ජවබල සම්පන්න බව වර්ධනය කෙරෙන බවක් පෙන්වම් කරනවා. ඉදිරි ගමන් මාර්ගයේ කෙරෙහි අවධානයෙන් කාලය ගෙවන බවක් පෙන්වම් කරනවා. මකර ලග්නය මකර ලග්නයේ නුපන් ඔබගේ ධනස්ථානයේ ජවබල සම්පන්න වී ඇති බවක් පෙන්වම් කරනවා. හත්වැන්නේ රවි මිත්‍ර ශිලේව චන්ද්‍රයා ස්වක්ෂේත්‍ර වීම සමකාමී සහජීවනමය ගමන් මාර්ගකට වීද්‍යාමාන කෙරෙන බවක් පෙන්වම් කරනවා. නිර්මාණශීලී ප්‍රබුද්ධ ගමන් මාර්ග වඩ වඩාත්ම ආශිර්වාදය පිණිසම හේතු සාධක වන බවක් පෙනී යනවා. ඍජුව අවංකව අනාගතය සුභවාදී කර ගැනීමට උත්සාහ කරන බවක් පෙනී යනවා. කුම්භ ලග්නය කුම්භ ලග්නයේ නුපන් ඔබට වාසනාවෙහි රුවන් දොරට විවර කරමින් ලග්නගත ස්වක්ෂේත්‍ර මූල ත්‍රිකෝණ වක්‍ර ශනි ප්‍රබලව යෙදී ඇති බවක් පෙන්වම් කරනවා. හය හා හතර වැන්න ආලෝක ග්‍රහ කිරණ නිසා භාග්‍යක ගමන් මගක් වෙනවා. ධනය බලය සහිත තිරසාර ජීවන ගමන් මගක රසස් වාදය දෝරේ ගලා යන අසාමාන්‍ය අසීමිත සැනසුමක් සතුටක් ඔබගේ මානසිකත්වය පුරා දස දිසාවටම දෝන්කාර දෙන බවක් පෙන්වම් කරනවා. මීන ලග්නය මීන ලග්නයේ නුපන් ඔබට බොහෝ දුරට අවිහිංසාව අවංක බව පිරිසිදු චරිතය සත්‍යවාදී බව යහපත් පිරිසිදු සංකල්පනා මත ජීවිතය පුරා ආලෝකය ගෙන දුන් පසුබිම වඩ වඩාත්ම ශක්තිමත් වන බවක් පෙන්වම් කරනවා. රැකියා ආදායම් මාර්ග උසස් වීම විජය ග්‍රහණ සම්මාන ගලා එන අසිරිමත් කාල පරාසයක් වෙනවා. සඳුර ජීවන පාරාදේශයක මොහොතින් මොහොත අගෙනවා. දහය එක අධිපති බ්‍රහස්පති වෘෂභෙහි සතුරු වීම මැදිහත් ඵල විපාක ගෙන දීමක් වෙනවා.